හයි කෙනා හැමදාටම මේ සූදානම් වන්නේ ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඩ් මූවීස් ගැන කතා කරන්න. මේ මූවීස් වල රිකැප් එකක් කරනවට වඩා මට හිතුණා මේ මූවීස් වල තිබෙන ප්‍රධානම කරුණු 10ක් ගැන කතා කරන්න ඕන කියලා. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් මේ ජුරාසික් පාක් මූවීස් වල තිබෙන කාරණාව තමයි ඔවුන්ගේ ફોකස් එක. ඒ කියන්නේ ඔවුන්ට එන්න ඕන වෙන්නේ මේ ඩයිනෝසරයන් අතර තිබෙන සටනක් හරි එහෙම නැත්නම් කොහොමද මේ මිනිස්සු මේ ඩයිනෝසරයන්ගෙන් බේරලා ඉන්නේ ඒ කා චේසස් කොහොමද ඒ ටෙන්ෂන් එක ඒ එක්සයිට්මන්ට් එක හදන එක තමයි ඔවුන්ගේ ප්‍රධානම අරමුණ මේ මූවිස් වල. මම මේ දැන් කතා කරන කරුණු 10 ඔයාලට ගොඩක්ම වැදගත් වේවි ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන් මූවි එක රස විඳින්න. මගේ නම තරිඳු විශ්වනාත්, මේ ටීවී නාත් රිවියුස්. කරුණ ගැන කතා කරන්න කලින් මුලින්ම මතක් කරනවා ඔයාලා තාමත් channel එකට subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අලුත් තැනක ඉඳලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ කලින් හිටපු apartment එක නෙමෙයි අලුත් apartment එකකට ආවා. මේ පොඩි ස්පේස් එක මම අලුත් විදියට setup කරගෙන තිබෙනවා. නමුත් තව වැඩ ටිකක් තියෙනවා මට හිමීට මේ background එක set කරගන්න. නමුත් මේ Jurassic World Dominion ගැන කතා කරන එක හදිසි නිසා මේ විදියට වැඩේ පටන් ගන්න ඕන කියලා හිතුණා. පළවෙනිදම කතා කරන්න තියෙන්නේ පළවෙනි Jurassic Park ඒ theme park එක ගැන. Welcome to Jurassic Park. Dr. John Hammond විසින් තමයි මේ පාක් එක ක්‍රියේට් කරන්නේ. ඔහු සතුව තිබෙන ඒ ධනයත් ඒ වගේම ඔහු විසින් පිහිටවපු එහෙම නැත්නම් ඔහු CEO විදියට වැඩ කරන INGEN කියන කෝපරේෂන් එක තමයි මේ පාක් එක ක්‍රියේට් කරන්නේ. එතකොට මේ පාක් එක ක්‍රියේට් කළා මේකට වෙලොසිරැප්ටර් කෙනෙක් අරගෙන යනවා. නමුත් මේ රැප්ටර් අතින් එක වැඩ කරන කෙනෙක් මේ යනවත් එක්කම මේ පාක් එකට විරුද්ධව යම් ආකාරයක නීතිමය කටයුත්තක් සිද්ධ වෙනවා. මේත් එක්කම ජෝන් හැමන්ට් අවශ්‍ය වෙනවා මේ සම්බන්ධව යම් ආකාරයක මේ සහතිකයක් ලබා ගන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔහු අප්‍රෝච් කරන්නේ paleontologist Dr. Alan Grant, ඒ වගේම paleobotanist Dr. Ellie Sattler කියන දෙදෙනාව. ඒ වගේම mathematician කෙනෙකුත් අරන් එනවා. ඔහු තමයි Dr. Ian Malcolm. ඔහු අරගෙන ඉන්නේ මේ ඩයිනෝසෝරයන් ගණන් කරන්න නෙමෙයි. නමුත් chaos theory සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳින් හදාරලා තිබෙන කෙනෙක් තමයි මේ Ian Malcolm කියලා කියන්නේ. එතකොට ඔහුගේ perspective එකිනුත් මොන ආකාරයේ professional opinion එකක්ද ලබා ගන්න පුළුවන් කියන එක බලන්න තමයි ඔහුවත් මේ පාක් එකට අරගෙන එන්නේ. දෙවෙනිට අපිට කතා කරන්න තියෙන්නේ chaos theory ගැන. එහෙම නැත්නම් මේ chaos theory එක කොහොමද මේ Jurassic World movies එක සම්බන්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ එක මැතමැටික්ස් ජාතියක් තිබෙනවා. එහෙම නැත්නම් ලීනියර් ඉක්වේෂන්ස් කියලා ජාතියක් තිබෙනවා. මේ ලීනියර් ඉක්වේෂන්ස් වල තිබෙන කාරණාව තමයි සමහරක් පැරාමීටර්ස් හරි ආකාරයෙන් ඒ සමීකරණයට දැම්මහම නිශ්චිත විසඳුමක් එහෙම නැත්නම් නිශ්චිත සොලියුෂන් එකක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට රොකට් එකක් යවන්න කලින් ඒ අදාළ ගණිතමය සමීකරණ එහෙම නැත්නම් ග්‍රහලෝකයක් කොහොමද තවත් ග්‍රහ වස්තුවක් වටේ කැරකෙන්නේ මේ හා සම්බන්ධ දේවල් මේ හැම දෙයක්ම යම් ආකාරයකින් ඉතාමත්ම සමීපතම දශමයට කැල්කියුලේට් කිරීමේ හැකියාව තිබෙනවා මේ ලීනියර් ඉක්වේෂන්ස් වලින්. තවත් සමහරක් ප්‍රෙඩික්ෂන්ස් තිබෙනවා. උදාහරණයක් විදියට මේ වෙදර් එක හැම ප්‍රෙඩික් කරන එක ගොඩක් වේරියබල්ස් තිබෙනවා. සමහරක් දේවල් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ අනුව මේ දේවල් තමයි මේ chaos theory එකට අදාළ වෙන්නේ. ඇත්තටම 1960 ගණන් වලදී මේ chaos theory එක මුලින්ම අරගෙන ඉන්නෙත් මේ වෙදර් ප්‍රෙඩික්ෂන්ස් වලට. එතකොට ඇත්තටම මේ මූවි එකේදී Ian Malcolm විසින් මේ පාක් එකට ආවට පස්සේ John Hammond ඔහුට මොන ආකාරයෙන් කිව්වත් මේ පාක් එකේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන විදිහට තියෙන්න පුළුවන් කියලා Ian Malcolm විසින් කියන කාරණාව තමයි ඔයාට බෑ මේක මේ ගෝඩ් විදිහට ප්ලේ කරන්න මේ දේවල් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ ජීවය ඒ කියන්නේ මේ ඩයිනෝසරයන් ජීවය කොහොම හරි ඉස්සරහට පවතින තවදුරටත් මේ නේචර් එකත් එක්ක වර්ධනය වෙන්න කොහොම හරි ක්‍රමයක් හොයාගනිවි කියලා. Breaks free, it expands to new territories, and it crashes through barriers painfully, maybe even dangerously, but, well, there it is. You're implying that a group composed entirely of female animals will breed? No, I'm simply saying that life, finds a way. ඒ වගේම මේ chaos theory එකත් එක්ක මේ movies වලදී සාකච්ඡා වෙන තවත් කාරණාවක් තමයි දැන් මේ Jurassic Park පළවෙනි පාක් එකේදී හිටපු හැම ඩයිනෝසරයෙක්ම female. එතකොට මෙතනදී John Hammond ඒ වගේම මේ INGEN corporation එකෙන් බලාපොරොත්තු වුනේ මේ ඉන්න ඩයිනෝසරයන් ගාන විතරයි ඉන්නේ මීට වඩා ඩයිනෝසරයන් නැති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ movie එකදී මැදදී අපිට පෙන්නනවා යම් ආකාරයකින් මේ ඩයිනෝසරයන් තමන්ගේ sex එක එහෙම නැත්නම් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කළා. ඒ අනුව මේ ප්‍රජනන ක්‍රියාව ක්‍රියාත්මක කළා ඩයිනෝසර් එග් පවා ඔවුන්ට හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ අර ෆ්‍රොග් සතුව තිබෙන ගතිගුණයක් තමයි ඒ විදිහට
විදිහට ඒ තමන්ට අවශ්‍ය නම් ඒ සෙක්ස් එක වෙනස් කිරීමේ හැකියාව. එතකොට මේ ෆ්‍රොග් ගේ DNA මේ T-Rex සතුව තිබෙන නිසා ඒ අනුව තමයි මේ ඩයිනෝසර් බිත්තර අපිට පළවෙනි මූවී එකේදී දක්නට ලැබෙන්නේ. අර life will always find a way කියලා ඉයන් මැල්කම් විසින් කරපු ප්‍රකාශය, එහෙම නැත්නම් මේ කේවස් තියරි එකේ ඔහු විසින් සිදු කරපු අනාවෙකි, ඒ විදිහටම සිද්ධ වෙච්ච කාරණාවක් තමයි මේක. තුන්වෙනිට අපිට කතා කරන්න තියෙන ජෙනටික් මියුටේෂන්ස් ගැන. මේ මූවීස් වල බිල්ඩින් බ්ලොක් එක වෙලා තිබෙන්නේ මේ ජෙනටික් මියුටේෂන් එක. මොකද ඔවුන් මේ පළවෙනි චිත්‍රපට මාලාවේදී එක්ස්ප්ලේන් කරන කාරණාව තමයි යම් ආකාරයක මදුරෙක් ඔවුන් හොයාගෙන තිබෙනවා මේ ඩයිනෝසරයන් ඉන්න යුගයේ. එතකොට මේ මදුරුව යම් යම් ඩයිනෝසරයන්ගේ ලේ බීලා ඒ මදුරුව තුළ ඒ හැම ඩයිනෝසරයන්ගෙම DNA ට්‍රේසස් තිබෙනවා. එතකොට මේ අතීත කාල ෆොසිලයක් තුලින් මේ මදුරුවව හොයාගත්තන් පස්සේ එතනින් මේ DNA එක්ස්ට්‍රැක්ට් කළා. ඊට පස්සේ මේ ඩයිනෝසරයන්ව හදන්න කටයුතු කරා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඒ ඩයිනෝසරයන්ට වර්තමාන කාලයට අවශ්‍ය වෙනත් සාධක ලබා දෙන්න ඔවුන් යම් යම් මියුටේෂන් සිද්ධ කළ තිබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපට මාලාවේදී අපිට හෙන්රි වූ කියන චරිතය පෙන්වනවා. ඔහු හැබැයි ඉතාමත්ම කුඩා චරිතයක් මේ පළවෙනි චිත්‍රපට මාලාවේදී. ඒ කියන්නේ ජෝන් හැමන්ඩ් වුණාට මේ ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ් කරන්නේ, ඉන්ජන් එක වුණාට මේකේ ෆයිනෑන්ෂල් බැකින් එක, මේක පිටපස්සේ ඉන්න මොළකාරය තමයි හෙන්රි වූ. ඔහු තමයි මේ ආකාර මේ DNA පාවිච්චි කරලා ඩයිනෝසරයන්ව ඇති කරන්න කටයුතු කරන්නේ. නමුත් ඔහුගේම චරිතය මේ ජුරාසික් වර්ල්ඩ් මූවීස් වලටත් එනවා. එතකොට අර පළවෙනි මූවීස් වල ඔහු කරපු කාර්යයට වඩා ඉතාමත්ම විශාල කාර්යයක් ඔහු මේ ජුරාසික් වර්ල්ඩ් මූවීස් වලදී කරනවා. ඒ වගේම අර මදුරුව හම්බෙච්ච ඒ පාෂාණය ගැන කතා කරද්දී ඒ පාෂාණයේ රෙප්ලිකා එකකුත් අපිට මේ ජුරාසික් වර්ල්ඩ් මූවීස් වලදී බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හතරෙන්ට අපිට කතා කරන්න තියෙන්නේ බයෝසෙන් කියන කම්පැනි ගැන. ඇත්තරම කලින් මූවී එක වෙනකම් අපිට අයසරයක් මතක් කරන්න අවශ්‍ය වෙච්ච සමාගමක් නෙමෙයි මේක. නමුත් ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන් මූවී එකේදී මේ කම්පැනි එකත් රෝල් එකක් ප්ලේ කරාවි කියන එක තමයි කියන්නේ. එතකොට ඔවුන්ටත් මේ විදිහටම ඩයිනෝසරයන්ව හදන්න උවමනා වෙලා තිබුණේ. නමුත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. එතකොට මේ කම්පැනි හිටපු ලුවිස් ඩොට්සන් කියන කෙනා ඉන්ජන් කම්පැනි එකේ වැඩ කරන නෙඩ්රි, එහෙම නැත්නම් ඩෙනිස් නෙඩ්රි කියන කෙනාව හම්බෙනවා. හම්බෙලා ඔහුට යම් ආකාරයක මුදලක් ලබා දෙනවා මේ ඉන්ජන් සතුව තිබෙන ඩයිනෝසර් බිත්තර, එහෙම නැත්නම් මේ එම්බ්‍රියෝස් හොරකම් කරලා ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි මේ ඇලන්, එලි, ඒ වගේම ඉයන් මැල්කම් කියන මේ පිරිස ඒ ප්‍රොටෝටයිප් ටුවර් එකේ ඉදදී. අනිත් පැත්තෙන් ඩෙනිස් විසින් සිද්ධ කරන වැඩේ මේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාවිරහිත කරනවා. ඔහුට අවශ්‍ය වෙන්නේ මෙතන යම් ආකාරයක ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති කරලා, ඒ වගේම මේකේ ආරක්ෂක පද්ධතිය යම් ආකාරයකින් බිඳවට්ටලා මේ එම්බ්‍රියෝස් ටික ජුරාසික් පාක් එකෙන් පැහැරගෙන එළියට යන්න. එතකොට ඒ අනුව ඇතිවෙන මේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාවිරහිත වීම නිසා තමයි අර ඒ ප්‍රසිද්ධ T-Rex, එහෙම නැත්නම් ටයිනෝසෝරස් ඇටෑක් එක සිද්ධ වෙන්නේ. එතකොට මේ අවසරයෙන් ඩෙනිස් මේ එම්බ්‍රියෝස් අරගෙන පැනල යද්දී ඔහුත් ඇත්තටම මේ තිබෙන මේ කාලගුණ තත්ත්වයට මුහුණ දීලා ඊට පස්සේ ඩිලොෆෝසෝරස් කියන ඒ ඩයිනෝසරය අතින් ඔහුත් මේ යනවා. ඒ අනුව බයෝසන් කම්පැනියට මේ එම්බ්‍රියෝස් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. After careful consideration I've decided not to endorse your park. So have I. ඊළඟට අපිට කතා කරන්න තිබෙන්නේ ඉස්ලා සෝනා කියන දූපේකත ගැන. එතකොට අපි මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණාව තමයි මේ ජුරාසික් පාක් මූවී එකේදී ඒ සියලුම සිදුවීම් සිද්ධ වෙන්නේ. එහෙනම් තමයි මේ පාක් එක ක්‍රියේට් කරලා තිබෙන්නේ ඉස්ලා නියුබ්ලා කියන දූපතේ. එතකොට ඉස්ලා සෝනා කියන දූපතේ තමයි මේ ඩයිනෝසරයන්ව බ්‍රීඩ් කිරීම, එහෙම නැත්නම් ඒ ඩයිනෝසර් එම්බ්‍රියෝස් එහෙම අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඇති කිරීම සිද්ධ වෙන්නේ මේ දූපතේ. ඊට පස්සේ ඒ දූපතේ ඉඳලා තමයි මේ ඩයිනෝසරයන්ව මේ පාක් එකට අරගෙන එන්නේ. එතකොට පළවෙනි මූවී එකේදී මේ දූපත ගැන හෙලි කිරීමක් සිද්ධ කරේ නැහැ. දෙවෙනි මූවී එකේදී තමයි ජෝන් හැමන් විසින් ඉයන් මැල්කම්ට මේ පිළිබඳව හෙලි කරන්නේ. ඒ කියන්නේ අර පළවෙනි මූවී එකේදී පළවෙනි සීන් එකේදී අපි දකිනවා යම් පුද්ගලයෙක් මිය යනවා මේ ඩයිනෝසරයෙක්ව අරගෙන ඉද්දී. එතකොට මේ ඩයිනෝසරයව ඇත්තටම අරගෙන අවිල තිබෙන්නේ ඉස්ලා සෝනා කියන දූපතින්ද. එතකොට මේ දෙවෙනි මූවී එක වෙනකොටත් ඉන්ජන් කෝපරේෂන් එක බංකොලොත් වෙලා තිබෙන්නේ. මොකද ඔවුන් ප්ලෑන් කරලා තිබුණා ජුරාසික් පාක් එක ඕපන් කරලා එතනින් මුදල් උපයන්න. නමුත් ඔවුන් මේ වෙනකොටත් ඒ ප්‍රොජෙක්ට් එකට ඒ රිසර්ච් වලට යොදවපු මුදල ඔවුන්ට රිකවර් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ වගේම ලොස්ට් වර්ල්ඩ් මූවී එකේදී පළවෙනියටම පෙන්වන කාරණාවක් තමයි මේ රිච් බ්‍රිටිෂ් ෆැමිලි එකක් ඉස්ලා සෝනා කියන දූපතට එනවා යම් ආකාරයක
ටුවර් එකක පාට් එකක් විදිහට මෙතනදී කොම්පීස්ලා කීප දෙනෙක් එහෙම නැත්නම් මේ චිකන් සයිස් කුඩා ඩයිනෝසරයන් කීප දෙනෙක් අතින් ඒ රිච් ෆැමිලි එකේ දරුවෝ මිය යනවා. ඒත් එක්කම මේ ෆැමිලි එක ජෝන් හැමන්ට විරුද්ධව නඩු දානවා. මොකද ජෝන් හැමන්ගේ ඉන්ජන් කෝපරේෂන් එකට අයිති දූපතකදී තමයි මේ අනතුර සිද්ධ වුණේ කියලා. එතකොට මෙතනදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි කාරණාව තමයි දැන් මේ ඉන්ජන් කෝපරේෂන් එකේ CEO බවට පත් වෙලා තිබෙන ජෝන් හැමන්ගේ නෙෆ්යු කෙනෙක් බෑන කෙනෙක් ඔහුගේ නම තමයි පීටර් ලඩ්ලෝ කියලා කියන්නේ. එතකොට ඔහුට දැන් අවශ්‍ය වෙලා වෙන්නේ මේ අයිලන්ඩ් එකට ගිහිලා ඒ සමහරක් ඩයිනෝසරයන්ව අල්ලගෙන ඇවිල්ලා කුඩා තීම් පාක් එකක් සැන්ඩියෝගවල හදලා එතන මේ ජුරාසික් තීම් පාක් එක හදලා කුඩා ප්‍රමාණයෙන් හරි මේ මුදල යම් ආකාරයකින් රිකවර් කරන්න තමයි ඔහුට අවශ්‍ය වෙලා තිබෙන්නේ. අනිත් පැත්තෙන් ජෝන් හැමන්ට අවශ්‍ය නැහැ මේ වගේ දෙයක් සිද්ධ වෙන්න. මොකද ඔහු දැනටමත් මේ ජුරාසික් පාක් එකට සිද්ධ වෙච්ච දේ දන්නවා. ඒ අනුව ඔහුට අවශ්‍ය වෙනවා අනිත් පැත්තෙන් යම් කණ්ඩායමක් මේ දූපතට යවලා මේ දූපතේ ඉන්න ඒ ඩයිනෝසරයන් ගැන ඩොකියුමෙන්ටේෂන් එකක් හදන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ කරලා මේ පිළිබඳව මේ ලෝකයට හෙලි කරලා ඒ අනුව මේ සැන්ඩියෝගෝ වල හැදෙන්න යන ඒ ජුරාසික් පාක් එක වහලා දාන්න තමයි ඔහුට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ලොස් වර්ල්ඩ් මූවි එකේදී මේ කණ්ඩායම් දෙකම මේ දූපතට එනවා. එතකොට මේ ජෝන් හැමන්ඩ් විසින් එවපු කණ්ඩායම දැනගත්තයින් පස්සේ මේ පීටර් ලඩ්ලෝගේ කණ්ඩායම මේ විදිහට මේ ඩයිනෝසරයන්ව එකතු කරනවා කියලා ඔවුන් කරන වැඩේ ඒ ප්‍රොජෙක්ට් එක සැබටාච් කරන්න උත්සාහ කරනවා. කුඩා T-Rex කෙනෙක් මේකේ ඉන්නවා මැල්කම්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සරා. මම හිතන්නේ ජුරාසික් පාක් මූවිස් වල හිටපු ටිකක් ඩම්ම කැරක්ට එකක් ඇහැ කරන වැඩේ මේ T-Rexව මේ කැම්ප් එකෙන් අරගෙන ඇවිල්ලා ට්‍රීට් කරන්න උත්සාහ කරනවා ඌ තුවාල වෙලා ඉන්න නිසා. එතකොට මෙතන්ට මේ T-Rexගේ අම්මා තාත්තා එහෙම නැත්නම් ලොකු T-Rexලා දෙන්න ඇවිල්ලා ඇටෑක් කරනවා. ඒ කියන්නේ මුලින්ම ඔවුන් හිතන්නේ මේ කුඩා T-Rexව බේබි T-Rexව ලබා දුන්නාන් පස්සේ ඔවුන්ට කරදරයක් වෙන එකක් නැහැ කියලා. නමුත් ඔවුන් ඊටාමත්ම 99න් තමයි බේරෙන්නේ. ඒ කියන්නේ ඔවුන් හිටපු ඒ ෆ්‍රේට් එක වැටෙද්දි අවසානයේදී මේ කඹේ කෙල්ලල තමයි ඔවුන් බේරෙන්නේ. ඊට පස්සේ මෙතන්ට මේ පීටර් ලඩ්ලෝගේ කණ්ඩායම ඇවිල්ලා තමයි මේ අයව බේරගන්නේ. එතනින් පස්සේ මේ දූපතෙන් එළියට යන්න මේ කණ්ඩායම එකට වැඩ කරන්න කටයුතු කරනවා. නමුත් පීටර් ලඩ්ලෝ සමත් වෙනවා ඉතාමත්ම විශාල T-Rex කෙනෙකුත් ඒ වගේම තවත් ඩයිනෝසරයන් ගණනාවක්ම සැන්ඩියෝගෝ අරගෙන එන්න. නමුත් මේ ෂිප් එක සැන්ඩියෝගෝ වලට අරගෙන එද්දිම මේ T-Rex මේ නැවේ හිටපු ගණනාවක්ම මරා දමලා ඊට පස්සේ ඒ කේජ් එක ඇතුලේ තමයි ඉන්නේ. මේ ඇත්තරම මේ T-Rex හැමදෙනාම මරලා දාලා අයිසරයක් කොහොමද ඒ කේජ් එක ඇතුළට ගියේ කියන ප්‍රශ්නය තිබෙනවා. ඒක තර්ක කරන්න එපා. ඒ කොහොම වුණත් අවසානයේදී මේ T-Rex මේ ship එකෙන් එළියට ඇවිල්ලා මේ නගරය ටෙරරයිස් කරද්දී සරා සහ ඉයන් මල්කම් කරන වැඩේ මේ බේබි T-Rexව යූස් කරනවා අයිසරයක් මේ දෙවන්ත T-Rexව මේ නැවට අරගෙන එන්න. ඊට පස්සේ මේ හැම විනාශයක්ම සිද්ධ වුණාන් පස්සේ මේ ship එක අයිසරයක් ඉස්ල සෝනා දූපතට අරගෙන යද්දී ඒ පිළිබඳව CNN එකේ වාර්තා කරනවා. ඒත් එක්කම මේ රූපවාහිනියට කතා කරනවා ජෝන් හැමන්. ජෝන් හැමන් කතා කළා මේ ඩයිනෝසරයන්ගෙන් තිබෙන ඒ විනාශය පිළිබඳව පැහැදිලි කිරීමෙන් අර සැන්ඩියෝගෝ වල ඇති වෙන්න තිබුණු පාක් එක අයිසරයක් ඒක ක්‍රියාවිරහිත කරන්න. එහෙම නැත්නම් මේ ඉන්ජන් ප්ලෑන්ස් නවත්තලා දාන්න ඔහුට පුළුවන්කමක් ලැබෙනවා. These creatures require our absence to survive, not our help. And if we could only step aside and trust in nature, life will find a way. ජුරාසික් පාක් තුන්වෙනි මූවි එක සිරිස් එකේ තිබෙන ටිකක් වීක්ම මූවි එක. මොකද මේ මූවි එකේදී ලොකු කතාවක් නැහැ ඇත්තටම. අයිසරක් ඇලන් ග්‍රාන්ට් එහෙම නැත්නම් පළවෙනි මූවි එකේ හිටපු ડોක්ටර් ඇලන් ග්‍රාන්ට් මේ මූවි එකට එනවා. ඔහුට ෆන්ඩින් අවශ්‍ය වෙනවා තමන්ගේ මේ වැඩවලට. එතකොට ඒ මුදල් ඔහුට ලබා දෙන පුරුදු වෙනවා මේ බ්‍රිටිෂ් ෆැමිලි එකක් ඇවිල්ලා. ඔවුන් ඉතාමත්ම රිච් ෆැමිලි එකක් කියලා තමයි කියන්නේ. හැබැයි ෆිල්ම් එක මැදදී පෙන්නවා මේ ෆැමිලි එක එහෙම රිච් ෆැමිලි එකක් නෙමෙයි, ඩිවෝස් වෙච්ච කපල් එකක්. ඔවුන්ගේ පුතා මේ වයිෆ්ගේ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඉස්ලා සෝනා උඩින් පැරාගයිඩින් කරද්දී එහෙම නැත්නම් පැරාසේලින් කරද්දී ඔවුන් මේ දූපතට වැටලා තිබෙනවා. එතකොට මේ ෆැමිලි එක දන්නවා මේක භයානක දූපතක් කියලා. එතකොට ඔවුන්ට අවශ්‍ය වෙනවා කවුරු හරි විශේෂඥයන්ව මේ දූපතට අරගෙන යන්න, තමන්ගේ පුතාවත් ඒ වගේම මේ වයිෆ්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව බේරගන්න. එතකොට මේ අය මේ දූපතට ආවම අපි තේරුම් ගන්නවා බෝයි ෆ්‍රෙන්ඩ් දැනටම මිය ගිහිලා. නමුත් එරික්, ඒ කියන්නේ මේ කපල් එකේ පුතා, ඔහු සර්වයිව් වෙලා තිබෙනවා සති ගාණක්ම මේ
ඩයිනෝසරයන් ඇටැක් වලින් බේරිලා ඊට පස්සේ කොහොමද ඔවුන් අයිසරයක් මේ දූපතෙන් ගැලවිලා එන්න උත්සාහ කරන්නේ කියන කාරණාව තමයි තිබෙන්නේ. හැබැයි මේ ෆිල්ම් එකේදී එස්ටැබ්ලිෂ් කරන තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ රැප්ටර්ස්ලා. එහෙම නැත්නම් විලෝසිරැප්ටර්ස්ලා ඔවුන් තරමක් දුරට බුද්ධිමත් අය කියලා. එතකොට මේ කාරණාව ජුරාසික් වර්ල්ඩ් මූවීස් වලටත් අදාළ නිසා පොඩ්ඩක් කතා කරන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සයන්ටිෆිකලිත් කතා කරන නමුත් ඊටත් වඩා මේ මූවීස් වලින් පෙන්වන්න උත්සාහ කරන කාරණාව තමයි මේ විලෝසිරැප්ටර්ස්ලා ඇවිල්ලා මේ ඇනිමල් වර්ල්ඩ් එකේ ඉන්න අනිත් සතුන්ට වඩා ඉතාමත්ම බුද්ධිමත් සතුන් කියලා. ජුරාසික් වර්ල්ඩ් මූවීස් වලදී මිනිස්සුන්ට වඩා දෙවෙනියට බුද්ධිමත් සත්තු ජාතියට විදිහට තමයි මේ විලෝසිරැප්ටර්ස්ලව හඳුන්වන්නේ. ඒ අනුව තමයි අපිට පෙන්වන්නේ මේ අය පැක් එකක් විදිහට හන්ට් කරනවා. ඒ වගේම ඔවුන්ගේ ඒ පැක් එකේ සාමාන්‍යයෙන් ප්‍රධානියෙක් ඉන්නවා, ලීඩර් කෙනෙක් ඉන්නවා. මේ ලීඩර්ව තමයි ඇල්ෆා විදිහට හඳුන්වන්නේ. ඒ වගේම සමහරක් අවස්ථාවලදී ඔවුන් එක කමියුනිකේට් කරන්නත් මිනිසුන්ට හැකියාවක් තිබෙනවා කියලා. එතකොට මේ මූවිස් වලදී මේ ඩයිනෝසරයන්ගෙන් දිගින් දිගටම ඇටැක් කරද්දී එක වෙලාවක් එනවා මේ කණ්ඩායමේ එක කෙනෙක් අතේ මේ විලෝසිරැප්ටර්ස්ලට අයත් ඒ බිත්තර තිබෙන. එතකොට ඒ බිත්තර හොයාගෙන තමයි මේ රැප්ටර්ස්ලා එන්නේ. නමුත් ඒ බිත්තර ටික ආයිසරයක් රිටර්න් කරාට පස්සේ ඔවුන් ඉතනින් එහාට මේ මිනිසුන්ට කරදර කරන්නේ නැතුව යන්න පවා කටයුතු කරනවා. එතකොට මේ දූපතෙන් ගැලවිලා යන්න තිබෙන හැම හෝප් එකක්ම ගිලිලා යද්දී මෙතනදී ඔහුට පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙනවා එලීට. එලි විවාහ වෙලා දරුවෙක් පවා ඉන්නවා. මුලින්ම කෝල් එක ගනිද්දී ඒ එලීගේ කුඩා දරුව තමයි ආන්සර් කරන්නේ. නමුත් කොහොම හරි ඒ පණිවිඩය ලබා දෙන්න පුළුවන්කමක් ලැබිච්ච නිසා නේවි එකත් එවැගේම රෙස්කියු පාටි එකක් ඇවිල්ලා මේ කණ්ඩායම බේරගෙන යනවා.